තුනස මේ චක්කු රූපෙට පටිච්ච වෙලා චක්කු විඥානයක් හටගත්තාන් පස්සේ එතන රාගයක් හෝ දේශයක් සිත තුළ හටගත්තොත් ඒක සතර කමහට වැඩිමෙන් ඒ මොහොතේ මේක නිරුද්ධ කරන්න පුළුවන්ද එහෙම නැත්නම් ඒකට අවම දින හතක් යනවද හරි අතුන් හන්ස මොකද්ද මොකද්ද කො කොහෙද ආන්නේ ආ ඔව් ආයතරයක් අහන්නක පොඩ්ඩක් හරි අතුන් හන්ස චක්කු පටිච්ච වුණු රූපයකට ඔව් එතෙදි මනෝකායයට තුළ රාගයක් හෝ දේශයක් හෝ හටගත්තොත් ඒක සතර කමටහන් වැඩිමෙන් මේ මොහොතේ මේක සම්පූර්ණ නිරුද්ධ කරන්න පුළුවන්ද එහෙම නැත්නම් ඒකට අවම දින හතක් ගත වෙනවද ඒ මොහොතේ අලුතෙන් අනුසය උපදින එක ඒ මොහොතේම හෙටෙන්දිම නවත්වනවා මේ දිගටම දින හතක් මේ අනුසය උපදින එක නැවැත්වුවොත් එක දිගටම නොකඩවා අර අතීතයේ තියෙන බැම්ම ඈඳුත් සංයෝජනය කපල යනවා. එතකොට සංයෝජනය කපල යන්න දින හතක් එක දිගටම සමුදේ නිරෝධ කළ යුතුයි. හැබැයි ඒ අවස්ථාවේ වර්තමාන මොහොතේ මේක සමුදේ නිරෝධය සමුදේ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් හැටියට දින හතක් කළොත් අන්න බැම්ම කපල යනවා. ආය අනුසය උපදින්නට එකතු වෙන්නට තැනක් ඉතුරු වෙන්නේ නැහැ. අනුත්පාද නිරෝධයෙන්ම අර සමුදය නිරෝධ කළ හැකි කල යුතුයි අර වර්තමාන මොහොතේ. නමුත් බැම්ම කැපෙන්නේ එක දිගට නොකඩවා දවස් 7ක්. අපි හිතමුකෝ දවස් 7ක් කරන්න අදිස්ථාන කරගෙන වැඩ කරගෙන යනකොට සමුදය නිරෝධ කරමින් දවස් 6ක්ම ගියා. සමුදය උපදින්න එතනින් දවස් ගානෙම එනවා. සමහර දවසකට දෙතුන් වරක් එන්නත් පුළුවන් හැබැයි හැම වෙලේම කරගෙන යනවා දවස් 6ක්ම මේ සමුදේ නිරෝධ කරගෙන ගියා 6 වෙනි දවසේ මොකක් හරි හේතුවක් නිසා විඥානයේ බලවත් මේ අවශ්‍යතාවය නිසා විඥානයට වහල් වෙලා හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා සමුදේ ඉපදුණා කරන්න බැරි වුණා ආනපාන සතියම ආයි හොඩියටපත් වෙනවා ආයි බින්දුවට වහිනවා ආයි සැරයක් දවස් 7ක්ම යන්න ඕන पट्टान प्रकार ඒ දාන දිය යුතු කියලා ඊළඟට තුන් මාසේ අනිවාර්යෙන් දිය යුතු කියලා මේක මේ හත් දවස් නැතුව අඩු ගානේ 8 වෙනි දවසේ නැත්නම් 9 වෙනි දවසේ තුන් මාස නැතුව හතර වෙනි මාස දුන්නොත් අර ප්‍රාණකාරයට දර පිං අනුමෝදක් කරගන්න බැරිද නැත්නම් මේකේ නෑ 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 ඒක නෙමේ හේතුව බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා දැන් ඇත්ත වශයෙන්ම දින 7ක් ඇතුළත අර මියගිය ප්‍රාණකාරයාගේ අර මනෝමය කායය තියෙන අර කර්ම බීජ වලට අදාළව එයාට අපි පින් දුන්නේ නැත්නම් පින් පැවරුවේ නැත්නම් පින් අනුමෝදන් කළේ නැත්නම් එයාට අර පිටින් එන බලයක් ශක්තියක් නැහැ අර අසරණ අනාථ තත්ත්වයෙන් මිදෙන්න. ඉතින් ඒක නිසා අපි දැන් මිය පරලව ගිය දිනේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි දවසේ කොයි දවසේ දුන්නත් ඒක වටිනවා. මොකද ඒ සමහර විටක ඕපපාතිකව උපදිනවා නම් භූතයෙක් වෙලා පෙරේතෙක් වෙලා දෙවියෙක් වෙලා ඒ වගේම තිරිසන් සතෙක් වෙලා ඒ වගේම මනුස්ස කුසක උපදිනවා නම් අපි දෙන පින ඒ ඇයිට ඒ මුල් දින හත තුල බොහොම බලවත්සේ උපකාර වෙනවා අපිට ඒ එයා හදාගත්ත සකස් කරගත්ත දේ විනාශ කරගන්න බෑ අපිට දැන් සමහර විටක උපදීනවා නම් ටිකක් හොඳ තැනකට අපිට තල්ලු කරන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩක්. ඒ කියන්නේ හොඳ තත්වයකට පත් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මුල් දින හත දෙන ඒ පින එයාට වැඩගත්. ඒ වගේම මාස 3ක් ඇතුළත දෙන දිනක් පිනත් බලවත් වෙනවා. නමුත් අපි අද අවුරුද්දෙන් දෙනවා, දෙකෙන් දෙනවා, 10ෙන් දෙනවා, 20ෙන් දෙන පින්වතුන් ඉන්නවා. ඒක වරදක් නෑ මොකද තමන්ගේ ඥාතීන්ට පින් කොයි වෙලාවෙ දුන්නත් වරදක් නෑ හැබැයි පින් දෙනකොට කැපකොට පින් අනුමෝදන් කරන්න ඕනේ පින් දෙන්න ඕනේ ඒ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ අයටත් ඒ අනාථ අසරණ තත්වයෙන් මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවක් ඇතුව පින් දෙන්න ඕනේ
ඒ මිසක් අර දෙව් සැප රජ සැප සිටු සැප ලබන්න පින දෙයලා හරියන්නේ නැහැ.